සපෝ පාන්දරම ඇඟ සෝදාගෙන ගියේ කුස්සියට. යද්දි ප්‍රේමා කිරිපත් හදන්නට සූදානම් වී උන්නයි. ඒ මොහොතේදී වැස්ස මේ වැස්ස වහින්නට පටන් ගත්තේ ඔහු කාමරයට එන්නට මොහොතකට පෙරය. ඒ මොහොතේ සිටින නවත්තව වහින්නට තරම් ජලකඳන් මේ පතණි අහසට කොහෙන්ද? ප්‍රේමා පාන්දරම කුස්සියට ඉන්න කෙල්ල දෙස බැලුවේ පුදුමේනි. මේ තරම් වැස්ස වැටෙන පාන්දරක සීතලේ කෙල්ලෙක් කැහැරනවා කියන් සිතනට තමාරුය. තාම පාන්දර 6ටවත් නැත. Good morning, baby. ප්‍රේමා කිව්වේ කෙල්ලගේ මුහුණ දෙස පරිස්සමින් බලමිනි. මුහුණ අමතුය. Morning, ප්‍රේමා. අපරාදිනි බේබී මේ වැස්සේ හැරුණේ. ටිකක් නිදාගන්න තිබ්බනේ. නැත. අද ඔහුගේ උපන්දිනේ. ඔහුගේ උපන්දිනේ වෙනුවෙන් හදන කිරිබතට මේ අත් දෙකද සම්මාදම් විය යුතුය. එහෙම හිතෙන්නේ ඇයිදැයි තේරෙන්නේ නැත. කිරිපත් දැන්වම හැදුවෝ සීතල වෙයිද ප්‍රේමා? තව චුට්ටකින් තියමු. කෝපි හදන්නද බේබි? හරි තිබහයි. මුළු රෑම ගෙවි ගියේ නිදි වර්ජිත වෙයි. ඔහුටද නිින්ද යන්නට ඇත්තේ පාන්දර විය යුතුය. ඇස් හරවහරව මොනවද හිතනවා? ප්‍රේමා පරිස්සමින් කෙල්ල දෙස බලා සිටුවායි. ප්‍රේමා කේතලේ ලිප තබා කිරිපත් හදන්නට ගෙනා සුදු ගැකුළු සහල් ටික ගත්තායි. බේබි, ප්‍රේමා කතා කළේ කෝපි හදමනි. ඇය අසන්නට යන්නේ මොනවාදැයි සපෝදානේ. ජීවිතේ හැම දුකකදීම සතුටකදීම තමා වටේ කැරගෙන දුප්පත් ගෑණිට බොරුවක් කළ නොහැක. ප්‍රේමා දුන් කෝපි එක කෙල්ල ගත්තේ බිම්බලාගෙන සිනාසෙමේ. ඇයි මේ බේබි කියන්න? ප්‍රේමා ඇසේ ලෙංගතුවයි. අද ප්‍රේමා කියන්න වස්තුවේ අද මේ එයාගේ කාගෙද? සාගරගේ. ඉතින් සපු බිම්බලා ගත්තාය. එයාගේ උපන්දිනි. සපු ඒ ටික කියද්දී ඇගේ දැස් මත පටලියක් තැනින. ප්‍රේමා කෙල්ල දෙස බලාගත්තනම් බලා උන්නාය. සියල්ල ඇයට දැන් පැහැදිලිය. ප්‍රේමාට දුක කොල්ලා සමග එක වචනයක් කතා නොකර උන් කෙල්ල මේ කළ දෙයටය. කොල්ලා ආපු දවසේ ඉඳලා බේබි එක වචනයක් කතා කළේ නැහැ. ඒත් වචන දාස් ගානක් කියවපු අපිට වඩා වචනයක් කතා නොකර හිටපු බේබි ඒ දුප්පත් කොල්ලට. එයා දුප්පත් කොල්ලෙක් නෙමේ ප්‍රේමා. එහෙම ගියාදී ඇයට දුකය. අනේ ඉතින් මටත් නොකිය හිටියේ. මං දන්නේ ප්‍රේමා. අනේ අපි හොඳට අද මෙහෙ සිදාමු. කාලෙකින් කේක් කෑවේ නැහැ කියලා කේක් එකක් ගත්තෙත් ඒකද? ප්‍රේමා ඇසේ ආදරේනි. ප්‍රේමා කිසාවක් කිවි නැත. ඇයි කෙල්ලගේ අතාත ගෑවේ ආදරේනි. පිරිසුදුයි කිව හැකි දෙයක් ඒ මූණ මත ඇතයි ප්‍රේමාට සිතුනි. බේබි. මලිට ප්‍රසන්ට් එකකුත් දෙනවද? මං දුන්නා ප්‍රේමා. අනේ ප්‍රසන්ට් එකක් දුන්නා? මං බැලුවා තාම මල්ලි නිදිනේ. උදේ නෙමේ. එහෙනම් රෑ 12න් පස්සේ. ප්‍රේමාට මේ කිසිවක් පුදුම නැත. මේ ෆාම් හවුස් එකට ඔහු ආදා සිට ප්‍රේමාට අමුත්තක් දෙනි. බේබි. මොනාද බේබි මල්ලිට දුන්නේ? ඒවරනම් කෙල්ල ලස්සනට සිනාසුනාය. මොනාද කියන්න? ප්‍රේමා කල්පනා කළාය. ඒත් ඇයට සිතාගන්නට බැරි විය. අනේ හිතෙන් නෑ බේබි. ඊයේ ඉතින් අර ඔයයි මාකට් ගියාම ඒ වෙලාවේ තනියම යද්දි මට සැකත් හිතුණා. මොනාද බේබි ගත්තේ? දැන් නැගිටලා එයිනේ. ආවම් බලන්න. කොහෙද? එයාගේ වම්මතේ තියෙනවා මේ ඇඟිල්ලේ. ප්‍රේමා කෙල්ල දෙස බලා වුණේ ඇස් ලොකු කරගෙනියේ. රින් එකක්. පල්ල ලස්සනද කියන්න? කොල්ල කියන්න ඇතිනේ. කිව්වා. ගොඩක් දේවල් කිව්වා. සපෝකේ බිම්බලාගිනේ. බේබි. ඒ රත්තරන් එහෙම දෙයක් දන්නේ ප්‍රේමා. කෙල්ලගේ ඇස් පිහාට වල තිතමනයක් වේ. මල්ලි මොනවද කිව්වේ? එයා ඇඬුවා ප්‍රේමා. ප්‍රේමාගේ පපුව ඇවිලිනේ. එයාගේ උපන්දිනේ ලෝකෙටම අමතක වෙලා කියලා හිතන්නේ නැති. ඒත් එක්කිනට එක ප්‍රේමා කියනට ආදී කෙල්ලගේ මොන දෙස බලා නවත්වා ගත්තාය. අනේ මම මොනාද මල්ලිට දෙන්නේ බේබි? අපි දෙමු ලස්සන ෂර්ට් එකක්. හා ඊයේ කිවනම් මාත් ගන්නවනේ. එහෙම බෑනේ. මන්නේ ඉස්සෙල්ලා දෙන්න ඕන නේද? සපෝස් ඉනාසුනේ අහිංසකවයි.
ඒ කළදීන් හදවත කොතරම් සතුරු වුණාද කියා දන්නේ තමා පමණයි. ප්‍රේමා බේබි මං හාල් හොදන්නම්. අනේ වස්සේ ඔන්න තරහයි. කෙල්ලට ආස කොල්ල වෙනුවෙන් හදන කිරිබත ඇගේ අතින්ම හදන්න බව ප්‍රේමා දනී. ගෑනුන්ට ඇත්තේ වෙන සිතුවිලිය. කෙල්ලද ගැහණියකි. හා එහෙනම් හොදන්නකෝ. මං පොල් ගාන්නම්. කට්ලට් නම් මං රෑම බෝල කරලා ෆ්‍රිජ් එකේ දැම්මා. හොඳ ප්‍රේමා. සබු හාල් ටික ගෙන සිංක් එකේ තබා හොදන්නට ගත්තාය. ඔව් කුස්සියට ගොඩුවේ එවිටේ. සබු එක්කරක් කෝදස බලා එහෙම මිමට නිත් බර කළාය. ඇස් ගනිද්දී අය ඔහුගේ අත දෙස බැලුවාය. මුද්දේ යතේ ලස්සන්ට ඇත. ප්‍රේමා හෝ එනවා දැක්කේ නැත. එහෙත් කුස්සියට ඔහු ප්‍රේමා බිම පොල් ගන්න තැන පහත් වූයේ. අක්කේ මල්ලි මේ ප්‍රේමා ගියේ ඔහුගේ උපන්දිනයේ සුබ පතන්නට. එහෙත් ඊට පෙර ඔහු අමතයට පෙන්නුවේ. මේ මිස් මට දැම්මා. හරි ලස්සනයි නේද අක්කේ. ප්‍රේමාගේ පමනක් නොව හාල් හොදමින් උන් සපෝගෙද දැස්වලට කඳුළු පිරුණි. අනේ හරිම ලස්සනයි මල්ලි. මල්ලිගේ මිම්ම දාලා හදලා වගේ. ප්‍රේමා කිව්වේ ඔහුගේ වමත අල්ලාගෙන මුද්දේ හැඩ බලමිනි. මිස් මන් නිදාගෙන ඉඳිද්දි අතේ මිම්ම ගන්න ඇති. සපු තොල්පට තද කරගත්තාය. කෝ එන්න. ප්‍රේමා දෑතම ගෞමයේ පියදාගෙන ආදර අක්කා කෙනෙකුමින් ඔහු සිපගත්තාය. හැපි බර්ත්ඩේ මල්ලි. තැන්කියු අක්කේ. බේබි මට කිව්වේ නෑනේ මල්ලි. ඉතින් මං අද තමා තෑගි අරන් දෙන්නේ. මට මිස් තෑගි දුන්නානේ අක්කේ. අම්මාවිත් දුන්නා වගේ. සාගරගේ දැස් මෙහි මොහොතේදී බොඳව තිබුණි. දැන් අඩන්න එපා. ඔහුනේ තොසව බැලි සපූ දෙසේ. කෙල්ල ආසාවෙන් කිරිබත ලිපේ තියයි. අද කවදාවත් නැතුව ඇය මෙසේ කරන්නේ තමාගේ උපන්දිනය නිසාද? ඔහුට කෝපියක හැදුවේ සපූය. සපූ සාගරට හැදූ කෝපියක ඔහු අත තබද්දි ඇය සිනස්සුනේ දැසෙනි. කිරිබත ලිප තබා සපූ කුස්සින්ගේ අම්මාටත් සීයටත් ඔහුගේ උපන්දිනය ගැන කියන්නට. මිස් මුද්දදාද්දි මට මගේ අම්මව මතක් වුණාක්කේ. සාගර ගියේ සබෝ කුස්සින් ගියේ පස්සේ. ඒ සබෝ කුස්සින් පිටවුවට කෑම කාමරේ මොහොතකට රැඳුණාය. අද උපන්දිනේ දවසේ මං උන්නේ නුවර යන ගමන් පන්සලට ගිහින් අම්මටයි තාත්තටයි පින් දීලා යන්න. ඒත් මිස් මෙහෙම මේ වන්දයක් ඔහු වෙනින් කලේක කොතරම් දෙයක්දයි සබෝට සිතින්නේ දැන්නේ. මිස් වගේ අය ලෝකේ නැහැ. ඔහුගේ වචන සපුගේ දසන්තුල දෝංකාර දෙයි. ලෝකේ නැත්තේ තමා වෙණි අය නොවේ. ඔහු වෙණි අය. හැම ගෑණියෙම තමා වගේ. එහෙත් ගෑණියෙක් කරන දෙයකට මෙසේ පවපු යම්ම කෘතුගුණ සලකන්නේ එහෙමත් කෙනෙක්ගේ.